අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත නිවාර සුලිකුණාටුව ශ්‍රී ලංකාවට කිලෝමීටර 190ක් දක්වා ආසන්න වේ උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසකට මහවැසි සුලිකුණාටුව තමිල්නාඩුව දෙසට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21000 ඉක්මවා යයි. මහනුවර සහ කලුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි. පවතින තත්ත්වයේ හමුවේ මහනුවර නගර සීමාවේ පාසල් 45ක් හෙට සිට දෙසැම්බර් 4 දක්වා වසා දැමේ. ළංගම බස් රථයකින් කොවිඩ් හැදුනොත් රුපියල් 10000ක්. මිය ගියොත් 50000ක්. ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි. මාස්ක් එකක් නොදාපු ප්‍රයිවට් බස් කොන්දොස්තරගෙන් ජනතාවට ලැබුණු ප්‍රතිචාරය. මාධ්‍ය භාවිතය සහ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද. රේෂාඩ් බදියුදීන්ට ඇප. හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අවසන්. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණ ආවරණයක්. ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. අද පස්වරු 6 පමණ වන විට නව කොරෝනා ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර නගර සීමාවේ ඇති පාසල් 45ක් හෙට සිට එළඹෙන දෙසැම්බර් මාස 4 වනදා දක්වා වසා තැබීමට පියවරගත් බව පළාත් ආණ්ඩුකාර ලලිත්‍යෝ ගමගේ මහතා පැවසුවා. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහනුවර නගර සභා සීමාවේ ඇති පාසල් 45ක් හෙට සිට ලබන දෙසැම්බර් මාස 4 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා. අපි විශේෂ රැස්වීමක් ඇදෙව්වා සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අදාස් සැලකිල්ලටගෙන අපි අද දින සිට දෙසැම්බර් මාස 4 වන දින තෙක් මහනුවර නගර සභා සීමාව තුල තියෙන පාසල් 45ක් වසා දැමීමට තීරණය කළා. මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුකොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටසේ බුලගහතැන්න ග්‍රාම නිලධාරි වසම සහ තෙලමුගහවත්ත ග්‍රාම නිලධාරි වසම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එසේම බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ කොළමෙදිරිය ග්‍රාම නිලධාරි වසමද අද පසුරේ සිට හුදකලා කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන් තුඩව ග්‍රාම නිලධාරි වසම අද පසුරුවේ සිට හොදකලා තත්වෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. මහර බන්දනාකාරයේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව බන්දනාකාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ව්‍යාජ සාක්ෂි නිර්මාණ කිරීමේ චෝදනා මත ශානී අබේසේකර මහතා පසුගියදා අත්අඩංගුවටගෙන තිබුණා. බන්දනාකාර ආශ්‍රිතව ඊයේ දිනේත් නව ආසාදිතයින් 24 දිනක හඳුනා ගැනුණා. ඒ අනුව බන්දනාකාර වලින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 753ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පසුරු 6 පමණ වන විට මෙරටින් නව රෝගීන් 294 දිනක හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 21261ක්. එසේම ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. අදාළ පුත්කලින් ගිනිගත් හේන සේඹලාපේ දකුණ කොළඹ 15 සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. රටේ සියලුම ජනතාවට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසට නිරන්තර දැනුවත් කිරීම සිදු කරත්තේ මුව ආවරණයක් නොපැළඳ මගේ ජනතාවගේ ජීවිතය අනතුරේ දමමින් කටයුතු කරන බස් කොන්දොස්තරවරයෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඒ අලුත්ගම සිට කොළඹ දක්වා දහවෙනි වූ සුඛෝපභෝගී බස් රථයකින්.
මෙම බස් රථයේ කොන්දොස්තරවරයා මුව ආවරණයක් පැලඳ නොසිටීම සම්බන්ධයෙන් බස් රථයේ ගමන්ගත් කාන්තාවක් ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී එම බස් රථයේ කොන්දොස්තරවරයාගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නක් අනුන්ගේ දින ගැන තින් නොයි අනුන්ගේ දැක්කම නැරෙන්දර කතා කරන්න ඕනේ මේවා වැඩ කරන්නේ ඔය මිනිස්සු කියලා නිකන් අනුන්ගේ දින ගැන තින් නොයි අපි බලලා හොයගෙන ඉන්නේ නේ අපෝ ඔව් හැටිත් එකම පේන්න හැටි මාසෙදම කටවහන් ඉන්නකෝ තමයි කියන්නේ ඔය කටවහන් ඉන්නේ තමයි අමුණ දෙවියන් අපලා ගන්නෝයි මං අවුරුදු 20ක් ප්‍රයිවට් බස් 30ක් ගත්තිය මොකක්ද කතා කරන්නේ කෙනෙක් නැහැ නේද ඉතින් ඉතින් 100 තරම් ආවා මම ඉන්නවා මේ මේ ඔක්කොත් කියවලා නෝනනේ ඔක ඇටිටි නෑ මාසේ හැල්නවා මචං හදම අනුස්සස ගන්න ඕන නවත්තර ගන්න පුළුවන් නේද වැරදි රුපියල් බලකට දැන් ගනි මොකද වැරද්ද මේ එනවා නෝමල් අරෝ කෑ ගන්න එන්න බගල මංජුවා ඉස්සර එනවා ඉල්ලගේ වැඩක් නැහැනේ පුතේ මෙතර පවතින වසංගත තත්වය සැලකිලට ගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථවල ගමන් කරන මගේ ජනතාවට ගමනාගමන මණ්ඩලයේ විසින් සහන රැසක් සපයා දී තිබෙනවා. අපේගේ මගින්ගේ ආරක්ෂාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තීන්දුවක් ගත්ත ආරක්ෂක අරපුදලක් පිටවන්නට කොවිඩ් වෙනුවෙන් ප්‍රධාන පරමාර්ථය තමයි කිසියම් ආකාරයකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් තුලින් කිසියම් කෙනෙකුට ආසාදනයක් සිදු වුණොත් කොවිඩ් 19 වෛරසය ඔවුන්ට එක් අයෙකුට රුපියල් 10000ක දීමනාවකුත් කිසියම් ආකාරයකට එවැනි පුද්ගලයෙක් මරණයට පත් වුණොත් රුපියල් 5000ක දීමනාවකුත් ගෙවන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීන්දුව කරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ ගමන් කළ බව තහවුරු කරන්නට ටිකට් පත ඉදිරිපත් කළ යුතුමයි අයාපත් කාලගුණික තත්ත්වය පිළිබඳවයි මේ තොරතුරු. නිර්ද දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවර් චණ්ඩ සුලි කුණාටුව අද පස්වරුවන විට ශ්‍රී ලංකාවේ කංකසම්තුරේ වෙරළට කිලෝමීටර් 190ක් ඊසාන දිගින් ස්ථානගතව පැවති බව කාලගුණික දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිර්තදික බෙංගාල බොක්ක මොහොදු ප්‍රදේශයේ පවතින නිවර් චණ්ඩ සුලි කුණාටුව ඉදිරි පැය 6ක පමණ කාලය තුල ඉතා චණ්ඩ සුලි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කෙරෙනු ඇති බවටයි මේවන විට අපේක්ෂා කරනු ලබන්නේ. අද මධ්‍යම රාත්‍රියේ පමණ වන විට මෙම ඉතා චණ්ඩ සුලි කුණාටුව ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙම පද්ධතියේ බලපෑම හමුවේ ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුර නැගෙනහිර වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුන් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 100ක් 110ක් පමණ ඉතා තද සුළං ඇතිවිය හැකි බවත් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලවනිදා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා ත්‍රිකුණමලේ දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 සිට 3 පමණ දක්වා ඉහළ යාමේ තත්ත්වයක් පවතින බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර උතුර සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 60 සිට 80 දක්වා පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං නැතිවිය හැකි. ශ්‍රී ලංකා වාසන්නේ පවතින මෙම සුළි කුණාටු තත්ත්වයත් සමග මේවන විට ප්‍රදේශ රැසක දැඩි වර්ෂාපතනයක් සහ තද සුළං තත්ත්වයක් පවතිනවා. වවුනියාව මන්නාරම මොලිතිව් කිල්නොච්චිය සහ යාපනේ දිස්ත්‍රික්කවලට පසුගිය දින දෙක තුළ මෙන්ම අද දිනේද දහරනිපාත වැසි ඇද හැලෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. කාලගුණිදා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනතුරු හැඟවීම් නොතකා ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලයේ තිරකඩවුර් දීවර තොටුපළෙන් මුහුදු ගිය දීවර යාත්‍රාවක් ඈත මුහුදේදී අනතුරකට ලක්ව තිබෙනවා. එම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් අයෙකු සුළු තුවාල ලබා ත්‍රිකුණාමලයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේවන විට මහනුවර ප්‍රදේශයේද අධික වැසි ඇද හැලමින් පවතිනවා. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ තිදෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ නායාමයේ සිදුවීම යලි සිහිපත් කරමින් මහනුවර දෙල්තොට පට්ටිගම් ප්‍රදේශයේ ඉදි කරමින් පවතින නිවසක කොටසක් හා පැති බැම්මක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා. අදාළ පැති බැම්මට යටින් ජලයේ කඳු වෙමින් පවතින බවට හඳුනා ගැනීමත් සමග ඉහළින් පිහිටි නිවාසයේ පදිංචිකරුවන් ඉන් ඉවත් වීමට පියවරගෙන තිබුණා. සිද්ධියෙන් පහළ කොටසේ පිහිටි නිවසකටද දැඩි අලබහණී සිදු වුණා. අයවැය කාරක සභාවස්ථා විවාදයේ තෙවන දිනය අදයි. අද දින විදේශ කටයුතු සහ ජනමාධ්‍යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනුණා.
PCR යන්ත්‍ර වෙන්ටිලේටර් සහ දැඩි සත්කාරක ඒකක අනන් සංඛ්‍යාව පිළිවෙලින් විදේශ ආධාරවලින් ලබා දුණු ප්‍රමාණය කොපමණද රජයේ මුදල් වැය කිරීමෙන් නිර්මාණය වුණු දේවල් කොපමණද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීම ආරම්භ කර තිබේ PCR පරීක්ෂණ සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන 25ක් යන්ත්‍ර 34ක් ස්ථාපිත කර ඇත යන්ත්‍ර 11ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ව්‍යාපෘති වන ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදලින් ලබාගෙන ඇත පරිත්‍යාග ලෙස PCR යන්ත්‍ර 14ක් ස්ථාපනය කර ඇත රෝගී වාර්තා වීමෙන් අනතුරුව වෙන්ටිලේටර්ස් 220ක්ද දැඩි සත්කාරක ඒකක ඇඳන් 61ක්ද රජයේ රෝහල් පද්ධතියට එකතු කර ඇත ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 4000ක් පමණ මේ දක්වා සිදු කර ඇත මාව විදුලි මුඩුවට අරගෙන කියන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 චද්ද කිව්වේ අපි බලයට පත් වුණාම අපි ජාත්‍යන්තර පරීක්ෂණයට එකඟ වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි විත්තිකාරය වෙන්නේ අපි නෙමෙයි අපි කිව්වා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ නැහැ අපි අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා අපි තමයි මහින්ද විදුලි මුඩුවේ බේරගත් දිනේෂ් මැතිතුමා ඔතන ඇහෙන්නේ නැතුව වගේ ඉන්න එපා ප්ලීස් හොළඳ කතා කියනකොට අහන්න නැතුව ඉන්නක වඩා හොඳයි අපි ජිනීවා ගිහිල්ලා ඔබේ ආණ්ඩුව පාවා දුන්න ද්‍රෝහි කිවිසුම කෝස්පන්සර් කිරීම අවසන් කළා ආවා මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ ඒක කරන්න පුළුවන් නම් මම සතුටු වෙනවා බුදු එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මතුණයින් පස්සේ ඒක පාර්ශ්විකව ඒක අයින් කරන්න බෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රට විජයග්‍රහණය කරාම එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා සාකච්ඡා කරා එතුමා කිවිසුම අවසන් කළා එතුමාත් ඒ කිවිසුම අවසන් කළා නෑ ඒකමද ප්‍රවෘත්ති ප්‍රකාශය පමණයි නිකුත් කළා තිබේ තමුන්ගේ රටට විරුද්ධව කතා කරන්න එපා අපි මොනතරම් පක්ෂාතර මතභේද තිබුණත් ජාති අතරව එක මතයක ඉඳලා කටයුතු කිරීම. ඒ අපේ මාතෘභූමියේ අපත සඳහා. දැන් රජයේ දැන්නේ රජයේ මාධ්‍යයට පමණක් දීමට තීන්දුව කර ඇති බවක් මට දැනගන්නට තිබෙනවා. මේ පසුබිම තුළ මාධ්‍ය ආයතන රැසක් සේවක කොටස් වෙත විවිධ අන්දමින් මේ අර්බුදයේ බලපෑම යොමු කර තිබෙනවා. ඔය අර්බුදයට පීඩාවට පත්ව සිටින මාධ්‍ය කරුවන් වගේම මාධ්‍ය ආයතනවලද මේ අවස්ථාවේදී යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි. මේදී රජයේ මාධ්‍ය සහ තමන්ගේ හිතමිත්‍ර මාධ්‍ය දෙස පමණක් නොබල අනෙක් නිදහස් මාධ්‍ය දෙස සාධාරණව කටයුතු කරන්න කියලා අපි අපේක්ෂා කරනවා. අද රූපවාහිනී සංස්ථාවේ නිවුස් රේටින් වල ඉන්න තැන මොකක්ද? යාපාන ආණ්ඩුව කාලේ තිබුණේ කොතනද කියන එක පොඩ්ඩක් බලන්න. ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ එදා තිබිච්ච රේටින්ස් මොකද්ද දැන් අද තියෙන තැන කොතනද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කරන්න මහා මේවර කරපු මාධ්‍ය අද මේ වෙන සිදුවීම් පැත්තකට දාලා ඒක ජනතාවගේ කරබිරට යෑම සාධාරණය කරලා පාඩුව ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ජනමාධ්‍ය සදාචාරාත්මකව රටේ ජනතාවට වග කියන මාධ්‍යයක් ඒ තුලින් ඉටු වෙන්නේ නැහැ. අද මේ අයවැයේ ජනමාධ්‍ය වේදින්ගේ ගැන නමක්ක් කියලා නැහැ. කිසිම සහනයක් දෙන්න තියා රැකියාවල ආරක්ෂිතභාවය මේ කොවිඩ් තරහා නිර්මාණය වෙලා තියෙන අසරණ භාවය උත්තරයක් වන්නවා. යෝජනාවක් ඇතුළත් වීම පිළිබඳව අපි විපක්ෂයේ විදිහට අපේ අප්‍රසාදය පළ කරනවා විතරක් නෙමෙයි. ගරමතුමාටගේ ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය වේදින් කෙරේ කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව හදන්න එවිනුවෙන් යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා. මාධ්‍ය අතර බෝම්බ ගැහුවා, ගිනි තිබ්බා, ක්ලේමෝ බෝම්බ ගැහුවා. අද වෙනතුරු කාවත් අල්ල ගන්නට බැරි වුණා. අනේ විනාඩියක් දෙන්න සර්. स्टूडियो कॉम्प्लेक्स के संपूर्ण गिनी हुआ टी फनसा गिन वेड़ी हुआ आरक्षक अभी आयुध पैर गिन गया माध्य गहन प्रजातंत्रवाद गहन බොරුරේ උල් දාගෙන ඇවිල්ලා කණ්ඩායමක් ගෙනලා බොරුවට මාධ්‍ය ඉස්සරහ කොච්චර නරක විදිහට හැසිරෙව්වද ජනාධිපතිතුමාට අපහසුනල් කියන නොයෙකුත් දේවල් කිව්වා මේක රීති ප්‍රශ්නයක් නෙවෙයිනේ ડોක්ටර් මහජන පක්ෂයේදී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ડોක්ටර් කියන්නේ හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි 82 89 ආමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙවෙයි අපි පාරට බැස්සා මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා දන්නවා මේ මාධ්‍ය නිදහස ගැන කතා කරනකොට බොහෝ දෙනෙක්ගේ කතිකාවකට ලක්ුණේ රිචඩ් සොයිස මහත්මයාගේ සිට ආපු අමිහිරි අතීතයේ සම්බන්ධව මම සතුටු වෙනවා 2010 අගභාගයේ මාධ්‍ය අමාත්‍යාංශය බාරගත්තට පසුව 2019 ගායන්ත කරුණාකර මැතිතුමාගේ පසුවත් ඔය කියන විදිහේ අතුරුදහන් වී මිනිමැරුම් අපිට අහන්න සිද්ධ වුණේ නැහැ අඳුරු යුගයේ අවසාන කරලා වැදගත් දේශපාලන තීන්දුව හරහා වැදගත් යුගයකට ඇවිල්ලා තිබේ ඒක ඉදිරියට ගෙනියන්න වග බලා ගැනීම අපි සියලු දෙනාගේම වගකීමක් වර්තමානයේ වගකීම මට තියෙනවා මේ වගකීම අකුරට ඉෂ්ට කරන්න මම බැදී සිටිනවා කියන එක තාමත්ම පැහැදිලිව සඳහන් කරන්නට 2015 යහපාලන ආණ්ඩුවේදී මේ රටේ මාධ්‍ය වේදින්ගෙන් නෙමෙයි පලිගත්තේ මේ රටේ ජනතා නියෝජිතයන්ගෙන් ඒ පලිගැනීම ගත්තා
අර ලැම්බෝගනීස් කතාවෙන් පටන් ගත්ත නොයෙකුත් මං ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ විශේෂයෙන්ම පහුගිය කාලය තුල මේ මාධ්‍ය අමාත්‍යාංශයට තියෙන ආයතන ටික ගත්තොත් ඒ ආයතන අවුරුදු පහ තුල මේ රටේ ඉතිහාසයේ විනාශයෙන් විනාශයට කරපු කාලයක් නෑ අපිට පොතක් ලියන්නට පුළුවන් අවුරුදු පහක් ඇතුළත ආයතන විනාශ කරන්න පුළුවන් ක්‍රමයක් මේ විදිහේ හොයාගන්න පුළුවන් නම් මේ විදිහේ ආයතන විනාශ කරපු විදිහක් අපිට කියන්නට බෑ කෘතිමරා යම් ප්‍රමාණයක් විනාකර නිෂ්පාදනය දෙනවා මේ පිළිබඳව මීට වඩා ගැඹුරු විද්වත් පරීක්ෂණයක් ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීනුත් ස්වාධීනව මේ වාර්තා දෙන අයට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීනුත් ඊට අමතරව වෙළඳ අමාත්‍යංශයත් ඉන්න පාරිභෝගික අධිකාරිය නිලධාරීනුත් විසකුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අනිකුත් අවශේෂ ආයතනත් යොදාගෙන විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කළා මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමා කියන එක පිළිගන්නවා මෙතනදී සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි අපි නිලධාරීන්ගෙන් ඒ කරුණු කාරණා අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී මේ උත්තර ලබා දෙන්න ඔබතුමා කිව්වා වගේම මමත් එහෙම තමයි කරලා තියෙන්නේ එතකොට දැන් ඔබතුමාගේ කරුණු කාරණා මම මට හිතෙන විදිහට වැදගත් කරුණු කාරණා අපි ඒ ගැන විශ්ලේෂණය කරලා මම තවදුරටත් ඒ ගැන මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමාට කියන්නේ සුරාබද්ධ වශයෙන් ලැබිය යුතු බිලියන 80ක් විතර වංචා කරනවා කියලා දිගින් දිගට මාධ්‍ය වාර්තා පළ වෙනවා මම ඔබතුමාට මේ පිටපතක් දෙන්නම් ඒ මාධ්‍ය වාර්තාවල පිටපත. හැබැයි මුදල් අමාත්‍යාංශයමත් පිළි අරගෙන තියෙනවා ජෙම වාර්ෂිකව සිද්ධ වෙන හොරකම බිලියන 40යි කියලා. 80 පිළිගන්නේ 40යි කියලා. ඒ කියන්නේ බිලියන 40ක යම් වංචාවක් සිද්ධ වෙනවා. විවිධ අවස්ථාවලදී මේම ලීකේජ් එක ඒ කියන්නේ බදු නොගෙවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද මමත් දන්නවා ඔබතුමා කියනවා වගේම යම් අවස්ථාවලදී මේ ලැබිය යුතු මුදල රජයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක පිළි අරගෙන තිනවා. ඒ නිසා තමයි අපි ඒ සඳහා ක්‍රමවේදයන් දැන් සකස් කරගෙන යන්නේ. ඒ සියලුම බදු නැවත රජයට ලබා ගැනීමට ඒ පිළිබඳව ඔබතුමාගේ අදහසුත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දැනට ඉදිරිපත් කළ තියෙන අදහස් ගැනත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ අදත් පෙනී සිටියා. පැය පහකට අධික කාලයක් සාක්ෂි ලබා තිබෙන අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අදින් අවසන් වුණා. එදා වගේම අදත් මම දැඩි ලෙස සංවේගයට පත් වෙනවා කනගාටුවට පත් වෙනවා මගේ කාල සීමාව තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් ඒ වගේම අද වෙනකොට දින 8ක් කොමිෂන් සභාවට මට ඒක දිගටම පැමිණීමට ලැබීම ගැන මම සතුටු වෙනවා අවශ්‍ය වෙනවා මම රටට දීලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතාවට දුන්න නිදහස මූලික වශයෙන්ම ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කළා මේ අන්තවාදී සංවිධාන උඩට එන්නත් ඒවා ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙන්නත් එකවර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි මගේ කාලෙම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි ඉතිහාසයක් තිබෙනවා ඒ සහජීවනයෙන් සිංහල දමිළ මුස්ලිම් ඒ වගේම සියලු ආගමික බැතිමතුන් එකට කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ එන අටකට කලින් ඔබතුමා හිටියේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අත්වැරදීම් තියෙනවා නමුත් ජනාධිපතිවරයා හැටියට ඔබතුමාගේ වගකීමක් නැහැ කියන මතේ දැන් මේ අවස්ථාවේදී දින 8ක් සාක්ෂි දුන්නාට පස්සෙත් ඔබතුමා මේ මතේ ඉන්නවා මේමයි මේ ගරු කොමිෂන් සභාවේ කටයුතු තවදුරටත් කෙරෙන නිසා කොමිෂන් සභාව අභ්‍යන්තරයේ දුන්න ප්‍රකාශ සහ සාක්ෂි පිළිබඳව මාධ්‍යයට කතා කිරීම ඒක සුදුසු වෙන්නේ නැහැ. ඉතින් යහපාලන විරසකයේ මේ ප්‍රහාරයට යම් හෝ බලපෑමක් ඇති වුණා කියලා කියනවා. ඇත්තටම එහෙම එකක් වෙනවද? ඇයි විරසකයේ ඇති කරගත්තේ? එහෙම හිතෙන්නේ. නෑ යහපාලන විරසකය මේ ප්‍රහාරයට හේතුවක් නෙවෙයි. සහරාන් වැනි ඉතාමත්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙහෙවු පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් රක්ෂණාවරණය ලබා දීම වේදිකා නාට්‍ය ශිෂ්‍යයේ සඳහා පෙන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුනා දීමේ පළමු අධිර ක්‍රියාත්මක කරමින් රක්ෂණාවරණය ලබා දීම වේදිකා නාට්‍ය ශිෂ්‍යය සඳහා වෙන් කර තිබෙනවා. සෞභාග්‍ය දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රකාශනය 2020 වර්ෂයේදී යථාර්ථයක් බවට පත් කරමින් හඳුනා දෙන මෙම රක්ෂණාවරණය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත් කටයුතු අමාත්‍ය හා ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍යතුමන්ගේ අධීක්ෂණය හා පූර්ණ උපදෙස් මත සිදු කෙරෙනවා.
මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දෙන මුවාවෙන් ආණ්ඩුවේ අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. එය අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලාංකික රාජ්‍යංශයේ එවැගේම පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාමයාමේ වයස අවුරුදු 55 සිට 60 දක්වා දීර්ඝ කරන්න රජය එකපාර්ශ්වම තීරණය කළා තියෙනවා. මොකද්ද මේකේ යටි අරමුණ? සේවක අර්ථ සාධක අරමුදල් වල මුදල් අඩුම තරමින් රුපියල් බිලියන 500ක් පමණ මේ ආකාරයට ආණ්ඩුවට මිනිස්සුන්ට ලබා නොදී Taman සතු කරගන්නත් එය අයවැය හිඟය පියවා ගැනීමට යොදවා ගන්නත් පුළුවන්. කිසිම ආකාරයකට අයවැය කතාවේ නොකියපු දෙයක් ආණ්ඩුව කරා ගැසට් නිවේදනයේ. ඒක තමයි බාණ්ඩ හා සේවා 2574කට අලුතෙන් සෙස්බදු ඉතුලත් කළා. මේ සිදුවීමෙන් තියෙන්නේ මේ ජනාධිපතිතුමා බලයට පත් වූ වහාම ආර්ථික උපාය මාර්ගයේ වෙච්ච ධනපතියන්ට බදු සහන ලබා දීමේ නව ලිබරල් ප්‍රතිපත්තිය ප්‍රතිචාරය තමයි මේ ලැබෙන්නේ. දැන් අන්න ඒ නිසා සිද්ධ වෙලා තියෙනවා EPF ETF නොගෙවා අවුරුදු 5ක් ඒක හිර කරගෙන ඉන්න. ඒ වගේම සෙස් බදු පනවල පිට රටින් එන බාණ්ඩවල මිල ගණන් ඉහළ දම්මන්න ධනපතියන්ට සහන දීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක දැන් ජනතාවට පටවමින් ඉන්නවා. ඊ අපි දකිනවා මහා අශෝභන සිද්ධිය. දල්දා මාලිගාවට බෝම්බ ගහලා අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරන්න මුල් වෙච්ච හමුදාවේ විශාල පිරිසක් මරණයටපත් කරපු ඒ සියලු දේ කරපු පිල්ලයන් දීපාවලියට හිරේ ඉඳන් ගෙදර යනවා උත්සව වලට යනවා ඊයේ තාමත්ම ලස්සන විදියට එළියට එනවා ඒ අතරතුරේදී දැන් මෙන්න මේ දැන් ටිකට ඉස්සෙල්ලා නිවුස් එකක් ගියා ශානි අබේසේකර කියන ඒ නිර්භීත එඩිතර අපේ පොලිසියේ නිලධාරියා එතුමාට කෝවිඩ් වැළඳලා තියෙනවා කියන එක. මේක ඉතාමත්ම කනගාටු කරුණක්. එතකොට පිල්ලෙයාන්ට බේල් ශානිව ජේල් එකේ දාලා තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා. පිල්ලෙයාන් අවසන් සිදුවීමක්. ඉතින් එයාට එන්න පුළුවන් නම් සිටකර යාගේ නියෝගය අරගෙන සම්බන්ධ වෙච්ච අය ඉරේ ඉන්නවා. 100ක් 150ක් විතර ඉන්නවා. එයා ඉදස් කරන්න පුළුවන් නේ. පිල්ලෙයාන්ට එන්න පුළුවන් නම් කරණට එන්න පුළුවන් නම් කේපිල් එන්න පුළුවන් නම් එයාට එන්න බැරිය. යහපාලන රජයේ වැරදි නිවැරදි කිරීමට සිදු වේ ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිට මතකයි පහුගිය අවුරුදු පහේ ආණ්ඩුව මෙරටේ ආර්ථික මර්මස්ථාන බදු දීපු හැටි. හම්බන්තොට වරාය විකුණපු හැටි. 85යි 15යි. 85ක් චීනට දුන්න අවුරුදු 99 වැඩි කිරීම 99. ඒ සඳහා අයද කරපු මුදල අඩුගානේ අපිට ඉදිකිරීම සඳහා අය කරපු මුදලත් අපිට අය කරගන්න බැරුණා. ඒ දේපළවල වටිනාකම විතරක් බිලියන 5ක් US. ඒ 75ක් අය කරේ නැහැ. අපි අපි නැගෙනහිර පර්යන්තය අපි අපේ ආණ්ඩුව කාලේ 2014 වෙනකොට 140ක් සංවර්ධනය කරලා අපි නැගෙනහිර පර්යන්තය දැවැන්ත සංවර්ධනය කරගෙන ගියා. හැබැයි 2019 යහපාලන ආණ්ඩුව තමයි ඉන්දියාවයි චීනයත් එක්ක කිවිසුමක් අස්සම් කරලා මේ කටයුත්ත කරේ. ඒ නිසා අපිට සිද්ධ වුණා මේක සමතේකට පත් කළා. අසල්වැසි රටවල් අපිට තරහ කරගන්න බෑ. ජාත්‍යන්තරත් එක්ක කිවිසුම් අස්සම් කරන්න අවලංගු කරන්න බෑ. හැබැයි මේ රටට සාධාරණව මේ රටට හොඳ වෙන විදියට මේ කිවිසුම සාකච්ඡා සකස් කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මේ රටේ රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණන්න. මේක වැඩි කොටස් වෙනත් රටකට විකුණන්න කටයුතු කළා නෑ. වැරදි මත මේගොල්ලෝ සමාජගත කරන්න හදනවා. මාධ්‍ය දිහා බලමු අපි දකිනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නැවත පුරුදු සමාජ නොමග යැවීමේ පට්ටපල් බොරු කීපයක් කියනවා. එතුමා කියනවා ලංකාවේ උසාවියේ වහලා. මේ උසාවියේ අරින්නේ ආණ්ඩුවේට සම්බන්ධයි අප ගන්න විතරයි. ආණ්ඩුවට සම්බන්ධයි නඩු විතරයි අහන්න කියලා. පට්ටපල් බොරුවක්. ලංකාවේ මත උසාවියේ ඇරලා. ඒ කොහෙවත් උසාවියේ වහලා නැහැ. එතුමා කියන සමහර කාරණාත් සමහර පට්ටපල් බොරු. දැන් පිල්ලෙයාන් මන්ත්‍රීතුමාට විරුද්ධව තියෙන චෝදනාවට සාමාන්‍යයෙන් උපරිමයේ තියාගන්න පුළුවන් රිමාන්ඩ් භාරය අවුරුද්දයි. හැබැයි එතුමා අවුරුදු 5ක් රිමාන්ඩ් භාරය තිබ්බා. එතුමාම හිරේ තියාගත්තා. රිමාන්ඩ් එක තියාගත්තේ ඇයි? එතුමා තිබිච්ච ආණ්ඩුවට විරුද්ධ දේශපාලනයක් කරපු නිසා. ඉතින් ඒක තමයි අධිකරණය නිවැරදි කරේ. ඒතකොට අධිකරණයට ඇඟිලි ගහලා තියෙන්නේ අපි නෙමෙයි. දලිත් විරුද්ධකමැතුමාගේ මේ නඩුව අරගත්තම මේ නඩු තීන්දුව දෙන දවසේම ලංකාවේ ඉන්න සෑම නීති විශාරදෙක්ම කිව්වා මේ නඩු තීන්දුව වැරදි කියලා. මොකද මේ නඩු තීන්දුව දෙන නඩුකාරයා නඩු තීන්දුව දෙනකොටම කියනවා දලිත් විරුද්ධකමැතුමාට සහ පැල්පිට මැතිතුමාට මේ ගනුදෙනුවෙන් කිසිම පෞද්ගලික වාසියක් නැහැ කියලා. එහෙම කියලා දෙන්නම හිරේ දානවා. එතකොට ඒ සමහර නඩුකාරවරුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරලා සමග ජන බලවේගයේම ඉන්න මන්ත්‍රීවරු නේද ඔයාලට ප්‍රොමෝෂන් එක අරන් දෙන්නම් අරයවි හිරේ දාන්න ඔයාලට ඔයාගෙන මම අද රෑ කතා කරන්නම් බය වෙන්න එපා කියලා කිව්වේ අපිද මෙතු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දැඩි අප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා
පසුගිය ජනාධිපතිවරණයේ පැවති සමයේදී අවතෙන් වුවන් ඡන්ද පොළ වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාදී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. එහිදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දැඩි අප කොන්දේසි පනවමින් මුදල් හරිනු ලැබුවේ රුපියල් ලක්ෂයක මුදල් අපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මතයි. මන්ත්‍රීවරයාගේ අපකරුවන් ලෙස ඔහුගේ සමීප ජාතීන් ඉදිරිපත් විය යුතු බවටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම අපකරුවන්ගේ පදිංචිය සහ ඥාතිත්වය තහවුරු කරමින් අවශ්‍ය ලේකන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර රිෂාඩ් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද මෙහිදී පනවනු ලැබුවා. මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අප ලබා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළා. මන්ත්‍රීවරයාට අප ලබා දීමේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාගේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. මෙන්න දැන් ලැබුණු පුවතක්. නව කොවිඩ් ආසාදිතයින් 208 දෙනෙකු වාර්තා වීමත් සමගම අද දිනේ වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 500 සීමාව ඉක්මා යමින් 502ක් ලෙස වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 18000 සීමාවට ආසන්න වී තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා www.sethanews.lk වෙබ් අඩවියට පිවිස වැඩිදුර පුවත් දැනගන්න. යලිත් හෙට උදෑසන 6ට හමු වෙමු උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.